මේ වන විට අන්තර්ජාලය තුළ රංජන් රාමනායකගේ හඬපටි තුළ විශේෂ අවධානයක් දිනාගත්ත ඒ වගේම කවුරුත් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගත්ත හඬපටියක් තමයි පියුමන් සමාලි සහ රංජන් රාමනායකගේ හඬපටිය. මේ හඬපටිය කියන්නේ මේක ඇතුලේ පියුමන් සමාලි කියන්නේ මේ රටේ සිංහල සිනමාවටවත් ඒ වගේම වේදිකාවටවත් ටෙලි නාට්‍යවලටවත් මේ කිසිදු ගණයේ يعني මොනම ආකාරයක දායකත්වයක් නැති මේ සාමාන්‍ය චරිත රඟපාපු නිලියක්. මෑගේ මේ පොත්ත සුදටයි මෑගේ තියෙන මේ ඇඟේ තියෙන හැඩරුවටයි මේ කාමදිනුව බවට පත් වෙච්ච මෑය බාල අපරාධයට අවුරුදු 18ට අඩු කාන්තාව මේ පොඩි දැරවියෝ මේ රටේ දේශපාලනඥයන්ට අලෙවි කිරීමේ මහා ජාවාරමකේ හඬපටිය තුල තිබෙනවා. ඒ අතරින් ප්‍රධානතනක් ගන්නවා මේ රටේ අසරණ මිනිස්සුන රෝදපුටු බෙදපු අසරණ සරණ කියලා අනේ පිඩු වගේ හිටපු බුදුමැදුරු හදපු පන්සල් හදපු දකින්නතගෙන හාමුදුරුන්ට වැඳපු දකින්න අසරණයාට සල්ලි අදලා දීපු අර ප්‍රියාන් මැණික් කියන පුද්ගලයා බාල අපරාධයක් කරලා ඒක සම්බන්ධව සම්පූර්ණ සවිස්තර වාර්තාව සහ හඬපට මේ වීඩියෝ ෆොටෝ සියල්ල අර පියුමන් සමාලිකාව තියෙනවා කියන එක ඇයි විසින් ප්‍රකාශ කරන රංජන් රාමනායකත් එක්ක. එතකොට රංජන් රාමනායකලා පියුමන් සමාලිලා ප්‍රියාන් මැණික්ලා මේ රටේ මහා ලොකුවට මේ පිනී හිටියට මොහුන් කරලා තියෙන ඇතුළාන්තයේ තියෙන කරලා තියෙන බලු වැඩ ජඩ වැඩ තිරස්චීන දීන වැඩ ටික දැන් එළියට එනවා. එතකොට මේ සම්බන්ධව මේ රටේ ඉන්න හාමුදුරුවලවත් සිවිල් සංවිධානවත් අරලේවත් මේලේවත් අර සිංහලේවත් එකෙක්වත්ම මේ ගැන කතා කරන්න නැතුව මේ රටේ ඉන්න මේ රටේ කීර්තිමත් මේ රටේ අධිකරණ මිනිසුරුවන්ට ඒ වගේම පොලිස් නිලධාරීන් විරුද්ධව තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. අර කාමදේනුව කියන අර කතාව කතා කරන්නේ නැහැ. එතකොට අපි අහනවා මේ රටේ මේරටේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය විසින් ආණ්ඩුකාරය බාරපත් කළ මොහොමඩ් මුසම්ගිලේ පුතා අන්න එයා කුඩු ගහනවා කියලා පීමාංශ මාලි කියනවා. එතකොට කබීර් රෂීම්ගේ එයාගේ පුතා කුඩු ගහනවා කියලා කියනවා. එතකොට මේ රටේ 18ට අඩු මේ දැරිවියෝ මේ රටේ දෙමාපියෝන්ගේ මේ පාරකාරත්වයෙන් අරගෙන මේගොල්ලෝ මේ රටේ මේ දේශපාලඥයනේ පාර්ලිමේන්තු වෙන දේශපාලඥයන මේගොල්ලෝ අලෙවි කිරීමේ ජාවාරම කරලා තිනවා. එතකොට මේ රටේ දැන් හිවි යුත්තේ මේ පළමුවෙන්ම කළ යුත්තේ මේ හිරුනිකාගේවත් මේ අරකවත් මේකවත් රජිත් ප්‍රේමදාස මැඩම්ගේ කතාවවත් අරන් මනම්මත් නෙමෙයි විමල ඉරන්සගේ නෝනා කතාවවත් නෙමෙයි මේ රටේ බාලවයස්කාර දැරියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ඒ වගේ මහා මේ සිටුවරුන්ට මේ රටේ ඉන්න සල්ලිකාරයොන්ට අලෙවි කිරීමේ ජාවාරම කරලා තිබෙනවා මේ කාමදේනුව පියුමියන්ස මාලි. දැන් මේ වෙනකොට ඇය රටින් පැල්ලගිල තමයි ආරංචි තියෙන්නේ. එතකොට ඇයව පරීක්ෂණවලට ගෙන්නලා ඇගේ ෆෝන් එක අරගෙන රංජන් රාමනායක වගේ ඇයි ඇයිගේ ගේ පරීක්ෂා කරලා මේ සම්බන්ධව හොයන්න බැරිුනේ. ළමා රක්ෂ අධිකාරී කියලා ආයතනයක් තියෙනවා. උන් මේ වෙලාවේ බම්බු ගහනද? මෙරටේ මහජනමදෙන් පඩි අරගෙන මෙරටේ බාලවස්කාර දරුවෝ මෙරටේ පිම්පි ක්‍රියාවලියට නියුදුරු මේ රංජන් රාමනායකල මෙරටේ බාලවස්කාර දැරියෝ මේ එක එකට විකුණපු මේ ඛේදමාචක මෙරටට එළියට ගන්න ළමාර සාධිකාරට බැරි වුණේ ඇයි? මානවික කුමේ සභාව බම්බු ගහනවද? අපරාධ පරිශ්‍රයේ පාර්තමේන්තු බම්බු ගහනවද? පොලිසිය නිදියන් දෙන්නේ අපි අහනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේ සම්බන්ධව අනිවාර්යෙන්ම මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් කරන්න අදාළ ආයතනවලට අපි ගිහිල්ලා මේ සම්බන්ධව බාර දෙනවා. මේ වෙනුවට මට අර ප්‍රියාන් මැණික් කියන එක අර බාල අපරාධක සම්බන්ධය කියන එක ඔහු වෙනුවෙන් මම අන්තර්ජාලයේ දා පෝස්ට් එකක් විරුද්ධව මට මරණ රාජෙල්ල කියලා තිබෙනවා. මගේ දරුවෝ ඝාතනය කරන කියලා තිබෙනවා. මට දුරකථනයෙන් ඇමතුම් කළා. මට තුම්පාර තර්ජනය කරා. එතකොට එහෙම වාතාවරණයක් උඩ තිබෙති උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව උන්ගේ සල්ලි බලයට උන්ගේ නිල බලයට උන්ගේ තිබෙන අංගපතියේ තිබෙන ලොකු මහත්කමට උණ්ඩ නීතිය ක්‍රියාත්මක නොවී මේ අහිංසක අපිට මරණාජන කිරීමේ තත්ත්වයෙන් පෙළඹිලා තිබෙනවා. එතකොට අපි අහන මේ රටේ අයිති නුසා කාන්තාව, යුක්ති නුසා කාන්තාව, අලුත් පියාපත්, සමනල පියාපත්, අර පියාපත්, මෙය පියාපත්, අලුත් පරපුර, අරගොල්ලෝ මේගොල්ලෝ සියරම ඉන්නු. මේ එක එකක් කතා කරන්නේ නැන්නේ පියුමිහන් සමාලි, මේ රටේ බාලවයස්කාර දැරියෝ, මේ රටේ දේශපාලඥයොන්ටයි, ධනකුවරයොන්ටයි, අලෙවි කරපු ජාවාරම සම්බන්ධ මුන් එක කතා කරන්නේ නැහෙනි. මේ රටේ ආණ්ඩුකාරයා පුතා කුඩු ගහනෝ, ඒක ගැන කතා කරන්නේ නැහෙනි. මේ රටේ UMP එකේ හිටපු සභාපති කබිරාසිගේ පුතා කුඩු ගහන මුන් ඒක ගැන කතා කරන්නේ නැහැ නේ. එතකොට ඇයි මේ රටේ මේව කතා නොකර මේ අහ කියන කුණු කන්දල්ලා උස්සන්නේ? අපි කියන්නේ මෙන්න ප්‍රශ්න. මේ රටේ මටත් දරුවෝ ඉන්නව, ඔබටත් දරුවෝ ඉන්නේ මේ රටේ. මේ රටේ සමස්ත බාලවයස්කාර දැරියෝ මේ ලිංගික අපයෝජන කිරීම සම්බන්ධව ඇයි මේ රටේ කතා කරන්නේ නැත්තේ කියලා අපි අහනවා. ප්‍රියාන් මැණික්ගේ සල්ලි වලට මේ රටේ නීතිය නැවිලද කියලා අපි අහනවා. පියුමි හංසමාල්ගේ ලොකු උඩ තියෙන පියුරු වලට මේ රටේ පොලිසිය නීතිය නවලද කියලා අපි අහනවා. අපි අහනවා දේශපාලඥයන්ට පියුමි හංසමාලිත් එක්ක ලැකපු නිසාද දේශපාලඥයන්ට පියුමි හංසමාලි කියන මේ ඇතුළාන්තයේ තියෙන කතාව එළියට ගන්න අකමැති මොකද කියලා කියන්නේ. ඒ නිසා අපි කියනෝ රඤ්ඤා රාමනාගේ හඬපටි 4-5 නෙමෙයි 127,000 එළියට දාන්න දාපු ගමන් මේ රටේ පාර්ලිමේන්තුව සම්පූර්ණ සුද්ධ වෙනවා. මේ රටේ අනාගතයට කරපු ඉතාමත්ම ආයෝජනය තමයි රඤ්ඤා රාමනාග මේ කළ තිබෙන්නේ. මේ රටේ ශ්‍රේෂ්ඨ රංගදර හිටියා ගාමිණී පොන්සේකා ජෝබික්‍රම. හැබැයි මේ රටේ ඔවුන්ටවත් අහලකටවත් යන්න බැරි අති විශිෂ්ට රංගනයක් කරා රඤ්ඤා රාමනායක මේ රටේ අනාගතය වෙනුවෙන් අපි ඒකට රඤ්ඤා
රංජන්ට මේවස්ථාව ස්තුතිවන්තෙනවා. ඒකම මෙරට කාම දේනුව පියමිහන්සමාලි වහාම ඔහුගේ ඇගේගේ පරීක්ෂා කරලා ඇගේ පෝර්ණ එක පරීක්ෂා කරලා මේ බාල පරාධකරුවට සම්බන්ධ මේ අනේපිට සිටුවරගේ පෙනීන්න අසරණ සරණවගේ කතා කරන අනුන්ට උපකාර කරන ප්‍රියාන් මැනික්ලා මේ අසරණ පොඩියන් දූෂණ කරපු ආකාරය සහ මුලින් හොයාගන්න කියනක ඉතාමත්වක් කිය සමස්ත ජනතාවගෙන් එවගේ අදාලාංශෙන් ඉල්ලාසින්න අපි මේ සම්බන්ධව අදාළ ආයතනවලට අපි පැමිල්ලි බාර දීලා විධිමත් පරීක්ෂණයක් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා.